ඔහුගේ විසයි සිතුක වසරේ මුල් භාගයේ රටේ තිබුණු තත්ත්වයන් මග මාස 6ක අවුරුද්දක් තමයි අපිට ඔහුගේ වසරේ තිබුණේ මේ ආයෝජන කටයුතු පිළිබඳව කටයුතු කිරීම සඳහා මුල් භාගයේ සිදුවෙච්ච වෙනස්කම් හා ජනාධිපතිතුමා පත් කිරීමෙන් පසුව නිකුත් රාජ්‍ය ආයතනවල තරතුරු තානාන්තරවල සහ ඒ මෙහෙයුම් කටයුතු වල කරපු වෙනස්කම් වල ප්‍රතිඵලයක් හැටියට මේ මාස 6ේ කොටසේ විතරක් අග කාර්තුවේ විතරක් අපිට ඩොලර් බිලියන 1.8ක ආයෝජන අසංකරණ හැකියාව ලැබුණා 2023 වසර සඳහා. අසංකරණ ආයෝජන ඒ වසර තුලම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් තමයි ඔබතුමාලට දකින්න පුළුවන් භූමියේ ක්‍රියාත්මක වෙනවා. ICT Holdings නැත්නම් වෙල්කම් හොටෙල්ස් කියන පහුගිය දවස්වල යුද්ධ වෙච්ච තරුමය විශාල හෝටල් සංකීර්ණය. හෙට අනිද්දා යුද්ධ කිරීමට තියෙන ජෝන් කීල් සමාගම විසින් යුද්ධ කරන්න තිබෙන වෝටර් ෆ්‍රන්ට් රෙසිඩෙන්සීස් ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති ඒ පහුගිය වසරේ ඩොලර් බිලියන 1.8ට අයත් ව්‍යාපෘති හැටියට අපිට ගන්න පුළුවන්. ඊට අමතරව කොළඹ නොපෙනෙන නමුත් ආයෝජන කලාප තුළ ක්‍රියාත්මක වෙන තවත් විශාල ව්‍යාපෘති කීපයක් එකතු තමයි ඒ ඩොලර් බිලියන 1.8ක් බවට පත් වෙලා. නමුත් ඒ කොටස අපි පහුගිය වසරට තමයි ගණන් හදලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ වසර ඇතුළත. ඒ ආයෝජන කිසිවක් අපි මේ වසරේ මුල් කාර්තුවවත් ඇතුළත් කරලා නැහැ. ඒවා 2023 වසරට අයින් කරලා තියෙන ඩොලර් බිලියන 1.8ට ඇතුළත් ආයෝජන. මේ වසර සඳහා මුදල් අමාත්‍යාංශය විසින් අපිට ඩොලර් බිලියනයක තමයි ඉලක්කය ආයතන ප්‍රවර්තන අමාත්‍යාංශයට ඉලක්කය තියලා තියෙන්නේ. අපිට සතුටු වෙන්න පුළුවන් මේ වෙනකොටත් අපි ඒ ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ආයෝජන අස්සන් නොකලත් මේ වෙනකොට අපිට ලැබිලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා ඒ කටයුතු ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමින් පවතිනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ.